නිර්වන් සරණයි පින්වත් ඔබ හැම දිනටම සිත සුවපත් කරන සදහම් අරණක සදහම් අසන පින් සිත සද්ධර්මයෙන් සුවපත් කරන්නට අද මෙලෙසින් මියුතුම් මොදේශනා පවත්වන්නේ අපගේ පූජනීය කෝරළයාගම සර්ණතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේ. කොරෝනා වෛරස් ව්‍යාප්තිය සීග්‍රයෙන් ලොව පුරා ජනතාව ලෙඩ දුක් බවට පත් කරමින් එවගේම බියෙන් පසුතැවීමෙන් කාලය ගත කරන මොහොතක් බවට පත් කරමින් පවතින මොහොතක ඉතාම සුරක්ෂිතව මේ ධර්ම දේශනාවන් පටිගත කිරීමේ අරමුණ ඇතිව ඔබ හැම දෙනාගේමත් ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නයේ ඒ සෞඛ්‍ය ආරක්ෂිත බවත් අරමුණු කරගෙන අපේ මේ උතුම් දේශනාව පූජනීය කෝරළයාගම සර්ණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ වැඩ සිටින පරිශ්‍රයේ සිටයි අදත් පටිගත කරන්නේ දෙන්නේ. දින අපි තාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපගේ පින්වත් පූජනීය කෝරළයාගම සර්ණතිස්ස ස්වාමින් වහන්සේ පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. කයින් දුරස් වුණත් සිතෙන් ලංව මේ උතුම් දේශනාව අද බෞද්ධ රූප වාහිනී නාලිකාව තුලින් විසුරුවා හරින්නට ස්වකීය දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ කළුබෝවිල පන්සල පාර පදිංචි ජී.කේ. ලයනල් පෙරේරා මහතා සහ රමණී පෙරේරා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. ඉතින් ඉතාම ගෞරවයෙන් මේ පින්වත් අවස්ථාවේ ඒ සියලු දෙනා සිහිපත් කරගෙන අපි දේශකයන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු දේශනාව පවත්වන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව
මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතර වීමේ පරමාර්ථය ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි ධර්ම ශ්‍රවණය කිරීමේ උතුම් කුසල කර්මයත් ධර්ම දානානිසංසයත් ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ අපේ ධර්මයේ සඳහන් වෙන තවත් ඉතා විශේෂ සූත්‍ර දේශනාවක්. ඒ තමයි පරාභව සූත්‍රය. මේ උතුම් සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මේ වෙනකොට අපි ධර්ම දේශනා හතර සිදු කරලා අවසන් කරලා තියෙනවා. පරාභව සූත්‍රයේ ඇසුරින් කෙරෙන පස්වෙනි ධර්ම දේශනාවයි අද සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. කළුබෝවිල පන්සල පාරී පදිංචි ජී.කේ. ලයිනල් පෙරේරා මහත්මා, රමණී පෙරේරා මහත්මිය සහ දූ දරුවන් විසින් අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබලා දීලා තියෙනවා. පරාභව සූත්‍ර දේශනාවේ දෙවනි ගාථා රත්නය තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. මේ දෙවනි ගාථා රත්නය අසන්තස්ස පියා හොಂತಿ සන්තේන කුරුතේ පියං කියන ගාථා රත්නය. පිරිහීමට හේතු වෙන කරුණ තුනක් මේ ගාථා රත්නය තුල අපිට පෙන්වලා තියෙනවා. අසන්තස්ස පියා හොಂತಿ අසත්පුරුෂයන්ට ප්‍රිය කිරීම, සන්තේන කුරුතේ පියා සත්පුරුෂයන්ට අප්‍රිය කිරීම, අසතං ධම්මං රෝචීති අසත් ධර්මයට කැමැතිවීම, තම් පරාභවතෝ මුඛං පිරිහීමට කාරණාවක්. එහෙමනම් මේ පිරිහීමට හේතු වෙන කරුණු තුන, මේ කාරණා තුනෙන් මේ අසත් පුරුෂයන්ට අසත් ධර්මයන්ට කැමති වීම මොනතරම් දෙලව දියුණුවට හේතුවක් වෙනවද, දෙලව පරිහානියට හේතුවක් වෙනවද කියන කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේගේ යමා මහා ප්‍රාතිහාරි යමක මහා ප්‍රාතිහාරි පැහැදිලි කරමින් අන්‍ය තීර්ථකයන්ගේ මත දුරු කරපු ආකාරය අපි කලින් දේශනාවල් සාකච්ඡා කළා. අන්‍ය තීර්ථකයන්ට ප්‍රිය කරන හැම කෙනෙක්ම අසත්පුරුෂයන්ට ප්‍රිය කරන අය. මේ අසත්පුරුෂ ආශ්‍රය එලොව මෙලොව දෙකේම පරිහානිය කියලා අපි මේ යමක මහා ප්‍රාතිහාරයත් ඇසුරු කරගෙන තවත් කරුණු කීපයකින් සාකච්ඡා කළ නිසා ඒ පිළිබඳව තවත් කරුණු ටිකක් අද ධර්ම දේශනාවෙන් පැහැදිලි කරන්න කල්පනා කළා.
පින්නතුනි යම් කෙනෙක් අසත් පුරුෂයා ප්‍රිය කරනවා නම් ඔහු හැමදාම සසර රැඳෙන්න උත්සාහ කරන පුද්ගලෙක්. නිරය ගාමී වෙන්න සුදුසුකම් ලබන පුද්ගලෙක්. අපේ භාග්‍යතුන් වහන්සේ නොඑක් වර කරුණු දේශනා කළා. මහා මංගල සූත්‍රයෙන් පැහැදිලි කළා. පඬිතයන් ආශ්‍රය කළ යුතුයි කියන කාරණාව දේශනා කරන්න කලින් අපේ බුදුරජාණන් වහන්සේ පාප මිත්‍රයන්ගෙන් අයින් වෙන්න කියලායි දේශනා කළේ. ඉතින් මේ වාගේ කරුණෝලි පාප මිත්‍රයා කොච්චර භයානකද? ඒක අසුරු කරන්නාට මොනතරම් අනර්ථකාරීද කියන කාරණාව අපිට හොඳට පැහැදිලි වෙනවා. ධම්මපද පාළියෙත් බුදුරජාණන් වහන්සේ පාප මිත්‍රයන් පිළිබඳව කරුණු රාශියක් දේශනා කරලා තියෙනවා. ඇසුරු කරන්න කෙනෙක් තෝරගන්නකොට නිරන්තරයෙන් අපිට දේශනා කළේ හැම වෙලාවෙම තමන්ට වඩා උසස් කෙනෙක් තෝරගන්න කියලා. තමන්ට වඩා ගුණයෙන් උසස් කෙනෙක්ම ඇසුරු කළ යුතුයි. එහෙම කෙනෙක් මුණ ගැහෙන්නේ නැත්තම් තමන් හා සමාන කෙනෙක් තෝරගන්න. හැබැයි කිසිම හේතුවක් නිසා තමන්ට වඩා ගුණයෙන් පහත් කෙනෙක් ඇසුරට ගන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. තමන්ට සුදුසු කෙනෙක් ඇසුරට හම්බ වෙන්නේ නැත්නම් එකලාව හුදකලාවේ තනියම ජීවත් වෙන එක භාග්‍යතුන් වහන්සේ අගය කළා. පාප මිත්‍රයන් ඇසුරු කරපු අන්‍ය තීර්ථකයන් ඇසුරු කරපු අය කවදාවත් සුගතිගාමි වුණේ නැහැ කියන කරුණු පැහැදිලි කරන්න ධර්මයේ උදාහරණ බොහොමයි. පින්නතුනි අපි තවත් කාරණාවක් මේ සූත්‍රයෙන් සාකච්ඡා කරමු. පිරිහීමේ කරුණක්. ඒ තමයි මේ සත්පුරුෂයන්ට අප්‍රිය වීම. අසත්පුරුෂයන්ට ප්‍රිය වෙනවා, සත්පුරුෂයන්ට අප්‍රිය වෙනවා. ඒකත් පරිහානියට කාරණාවක්. එක සමානව එක ළඟින් තියෙන කාරණා රාශිය මේ විදිහට සඳහන් කරලා තියෙනවා. නමුත් සත්පුරුෂයන්ගේ ඇසුර කොච්චර ශ්‍රේෂ්ඨද? සත්පුරුෂයන්ට අප්‍රිය කිරීම පරිහානියේ දොරටුවක් හැටියට අපි අර යමක මහා සූත්‍රයේ පැහැදිලි කරනකොටත් අවසානයේ දේශනා කළා. නමුත් යමෙක් සත්පුරුෂයන් ප්‍රිය කරනවා නම් ඔහුට මහා ලාභයක් ලැබෙනවා. සත්පුරුෂයන් දිහාවට නැමෙනවා නම් කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංකතා කාරණා තුනකින් පැහැදිලි කළා. කල්යාණ මිත්‍ර ආශ්‍රය කොයිතරම් ශ්‍රේෂ්ඨද? වෙනතුනි මේකට කරුණු දක්වනකොට අපිට හොඳ උදාහරණයක් පැහැදිලි කරන්න පුළුවන්. තුන්ඩිල ජාතකේ අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ තිරිසං සතුන්ට හිතවත් වීම පිණිස, යහපත සැලසවීම පිණිස තිරිසං ආත්මවල ඉපදිච්ච අවස්ථා පිළිබඳව ධර්මයේ බොහෝම සඳහන් කරලා තියෙනවා. අපේ ජාතක පාළියේ ඊට උදාහරණ අඩු නැතුව තියෙනවා. තමන්ගේ අතට ලැබුණ නිවන අපි නිසාම අත්හැරියනි පින්නතුනි. ඒක දැන් අපි ඕන තරම් බණ අහලා දන්නවා. දීපංකර පාදමූලි නියත විවරණ ලබා ගන්න වෙලාවේ පංච අභිඥා අෂ්ට සමාපatti ලාභී මහබෝසතාණන් වහන්සේ දීපංකර භාග්‍යතුන් වහන්සේ බණපද දෙකක් දේශනා කරලා තුන්වෙනි බණපදයේ දේශනා කරන්න කලින් එහෙම නැත්නම් හතර පද ගාථාවක පද දෙකක් දේශනා කරලා තුන්වෙනි පදයේ දේශනා කරන්න කලින් රහත් වෙන්න තරම් මහ පුදුම ප්‍රඥාවක් තිබුණේ. නමුත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ නේ. ඇයි ප්‍රයෝජන නොගත්තේ?
තමන් තනියම සසරින් එතර යනවට වඩා අසංඛ්‍ය ගණන් සත්වයන් සංසාරයෙන් එතර කරවලා දුකින් අතමුදවලාම මමත් සසරින් එතර වෙනවා කියන උදාාරතර වූ බලාපොරොත්තුව හැමදාම ඒ හිත තුල තිබුණ නිසා එදා තමන්ට ලැබිච්ච නිවන අත්හැරියට පස්සේ මහා කල්ප අසංඛ්‍ය හතරයි තවත් මහා කල්ප ලක්ෂය පාරමිතා පුරනකොට කෝටි ප්‍රකෝටි ගණන් අවස්ථාවන් වල නිවන් දකින්න අවස්ථා ලැබුණා. නමුත් මේ හැම අවස්ථාවක්ම මගේ හැදියා. ඒ ඔබ සහ අපි වෙනුවෙන්මයි. ආංගේන ගමනේ තිරිසං ආත්මවල ඉපදිච්ච වාර බොහෝමයක් ජාතක පාලිය සඳහන් කරනවා. එහෙමනම් තුන්ඩිල ජාතකයේ ඌරෙක් වෙලා ඉපදෙනවා පින්නතුනි. මේක දිග ජාතක කතාවක්. නමුත් සත්පුරුෂ ආශ්‍රයේ කොච්චර ශ්‍රේෂ්ඨද කියන කාරණාව පැහැදිලි කරන්න මම මේ ජාතක කතාව බොහොම කෙටි කරලා කරුණු ටිකක් විතරයි දේශනාවට එකතු කරගන්නේ. මහා බෝසතාණන් වහන්සේ ඌරු ආත්මයක ඉපදිලා තමන්ගේ අම්මත් එක්ක එක වලක සහෝදර ඌරු පෙටියත් එක්ක ඌරු පැටවු දෙන්නේ මේ වලේ ජීවත් වෙනවා. එක දවසක් මහලු කාන්තාවක් කපු කඩාගෙන මේ ඌරු පැටවු ඉන්න වල ළඟින් හැරමිටියත් බිම යනෑන යනකොට මේ පැටවුන්ගේ අම්මා බය වෙලා පැනලා දීවා. මහා ඊරි පැනලා දුවනකොට ඊරි හිටපු තැන පැටවු ඉන්නවද කියලා මහලු කාන්තාව බලනකොට පැටවු දෙන්නෙක් ඉන්නවා. මේ කාන්තාව ඒ දෙන්න අරගෙන ගිහිල්ලා දරු තනතුරේ තියාගෙන හැදුවා. ඒ කාලේ ලොකු ඌරු පැටියට මහතුන්ඩිල කියලා නම තිබ්බා. පොඩි ඌරු පැටියට චූල තුන්ඩිල කියලා නම තිබ්බා. දැන් මේ දෙන්නට නම හොඳට පුරුදුයි. මේ කාන්තාවට හොඳට එකතුයි. බොහොම නිදහසේ නිවස අසල පඳුරු අතර හැසිරෙමින් කාලබීල හැදෙනවා. නිතර නිතර මේ කාන්තාව ඒ අයට නොයෙක් ආහාර දෙන නිසා ඔවුන් දැන් හොඳට උස්මහත් වෙලා වැඩිලා. මේ කාලේ මේ නගරයේ තිබුණ සැනකෙළියක් නොයෙක් අය නොයෙක් විදිහට විනෝද වුණා. ඒ අතර එකට එකතු වෙච්ච 30 දෙනෙක් විතර පිරිසක් සුරා බිබී මස් කකා විනෝද වුණා. සැනකෙළි කාලය නිසා කඩසාපු ඔක්කොම වහලා හැමෝම විනෝද වෙනවා. මේ මස් කකා සතුටු වෙන පිරිසගේ මාංශ ඉවර වුණා. මාංශ ගන්න වෙළඳ සැල් නැහැ. සියල්ලම වහලා. මේගොල්ලන්ට ආරංචියක් ලැබුණා. අහවල් ගෙදර ඌරෝ දෙන්නෙක් ඉන්නවා. හොඳට හැදිලා ඉන්නේ. එකෙක් ඉල්ල ගන්න පුළුවන් වෙයි කියලා. මේ පිරිස තමන්ගේ බඩු බාහිර ආදියත් අරගෙන සුරා බඳුන් ටිකක් අරගෙන ඒ ගෙදරට ගිහිල්ලා අර මහලු කාන්තාවට කතා කරලා කියනවා ඔබට අපි ධනය දෙන්න අපිට ඌරෙක් දෙන්න කියලා. ඇයි කියනවා ඌරෙක් ඒ ඉන්නේ මගේ දරුවෝ. මේ ලෝකේ කොහෙද දරුවෝ විකුණලා කාපු අය ඉන්නේ. ඒ ඉන්නේ මම කීයටවත් දරුවෝ දෙන්නේ කියලා. මොන විදිහෙන් උත්සාහ කළත් ඇගෙන් ඌරෙක් නම් ගන්න බැරුව ගියා. නමුත් මේ පිරිසත් පින්නතිනේ උත්සාහය අත්හැරියේ නෑ. කොහොම හරි අර කාන්තාව මිත්‍ර කරගෙන ඇයට සුරා පෙව්වා. දැන් ඇයි හොඳට මත් වෙලා මත්තිච්චි ඇගේ අතේ කහවනු පොදියක් තිබ්බා. එහෙම කරලා ඇයට කියනවා අපිට ඌරෙක් දෙන්න කියලා. කහවනු දිහා බලල සතුටු පිරුණු මුහුණින් යුක්තව අර පිරිස දිහත් බැලුවා.
ඇගේ මුහුණ වෙනස් බව ඒයට දැනුණා. තේ සඳහන් කළා මහතුන්ඩිල නම් කොහොමවත් දෙන්න බෑ. උඹලට කැමති නම් චූල තුන්ඩිල දෙන්න පුළුවන් කියලා. ඒ අය සතුටු වුණා. ඒ අයට ඕනේ මස්නේ. ලොකු කෙනාද පොඩි කෙනාද එයාලට වටින්නේ. නමුත් ඇය සඳහන් කරනවා ඒ දෙන්න නිකන් ගෙන්න ගන්න බෑ. කෑම දෙන්න ඕනේ. හැබැයි මේ වෙලාවේ මගේ ගෙදර කෑම නෑ කියලා. මේ පිරිස කෑම හොයාගෙන එනවා. කෑම බඳුනට කෑම දාලා. ඇය චූල තුන්ඩිලට අඬ ගන්නවා. අර දූර්තියෝ 30 දෙනා මදු අරගෙන සූදානම් වෙලා ඉන්නවා කෑමට එන ඌරා අල්ලගන්න. ඇය චූල තුන්ඩිලට අඬ ගන්න හඬ මහතුන්ඩිලටත් ඇහුණා. මහතුන්ඩිල කල්පනා කරනවා මෙතෙක් කල් අපේ අම්මා ආහාරයට වේවා වෙන යම් කාරණාවකට වේවා මගේ නම කියලා අඬ ගැහුවා මිසක් මල්ලිට අඬ ගැහුවේ නෑ කවදාවත්. මම යනකොට මගේ පස්සෙන් මල්ලි ආවා විතරයි. නමුත් අද මට කතා නොකර මල්ලිටම කතා කරනවා. ඒක ඒ තරම් සුබ හඬක් වෙන්න බෑ කියලා. නමුත් මහතුන්ඩිල චූල තුන්ඩිලට කතා කරලා කියනවා මල්ලි අපේ අම්මා අඬ ගහනවා ගිහිල්ල බලලා එන්න කියලා. ඔහු නැගිටලා ඒ කියපු සැනින් පිටත් වුණා. නමුත් ටිකක් දුර ගිහිල්ලා ආපහු හැරිල් හැටි දාගෙන දුවගෙන ආවා. බය වෙවුලනවා. කැරකි කැරකි ඉන්නවා. මහතුන්ඩිල අහනවා උඹ බය වෙලා උඹ වෙවුලනවා කැරකි කැරකි හොයන්නේ හැංගෙන්න තැනක් නේද කියලා. මොකද්ද උනේ කියලා ඇහුවා. චූල තුන්ඩිල කියනවා අඬ ගැහුවේ කෑමට. බඳුන්වල කෑම දාලා තියෙනවා. හැබැයි වෙනද දෙන දානයක් නෙමෙයි අද එතන තියෙන අමුතුම දානයක් කියලා. මගේ ජීවිතය අද අවසාන දවසේ. මාව අල්ලගන්න පිරිසක් වරමදු තියාගෙන බලාගෙන ඉන්නවා. අපේ අම්මත් එතන ඉන්නවා බඳුන්වල කෑමක් තියෙනවා. මහතුන්ඩිල කියනවා මලනුවනි ඌරන් වෙලා ඉපදිච්ච අපි කවදහරි කාගෙහරි බඩ පුරවන්නම තමයි ඉන්නේ. ඒ හින්දා ඔකට බය වුණා කියලා ඒක නිදහසට හේතුවක් නෙමෙයි. ඔබ බයයිද මැරෙන්න? බය නැති වෙන ක්‍රමයක් මං ඔබට කියලා දෙන්න. එහෙම කියලා තමන්ගේ සහෝදරයට කතා කරලා සහෝදරයට කියනවා මඩ නැති විලකින් නාගන්න කියලා. දාඩිය කුණු හොඳට හොදලා අරින්න. කවදාවත් නොමියෙන නොමැකෙන සුවඳක් ඇඟේ දවට ගන්න කියලා. චූල තුන්ඩිලට මේක තේරුන්නේ. නමුත් පින්නතුනි දස පාරමිතා අදිෂ්ඨාන කරලා මෛත්‍රී පාරමිතාව පූර්වාංගම කරගෙනයි තමන්ගේ සහෝදරයට මේ ප්‍රකාශය කරන්නේ. අන්න ඒක නිසා 12 යොදුනක් තරම් විශාල මේ මුළු බරණැස් රාජ්‍ය පුරාම මේ හඬ පැතිරිලා ගියා. රජ්ජුරුවන්ටත් ඇහුණා. යුවරජ්ජුරුවන්ටත් ඇහුණා. මැති ඇමතිවරුන්ටත් ඇහුණා. නගරේ ජීවත් වෙන හැම කෙනෙකුටම ඇහුණා. චූල තුන්ඩිල කල්පනා කරනවා මගේ සහෝදරයාද පුදුම කතාවක් කියන්නේ. ඔහු මට කියනවා මඩ නැති විලකට බැහැලා නාගන්න කියලා. දාඩියකුණු හොදලා දාන්න කියලා. නොමැකෙන සුවඳක් තවර ගන්න කියලා. අපේ පරම්පරාවේ කවුරුවත් මඩ නැති විල්වල නාපු කතාවක් දාඩියකුණු හොදපු කතාවක්
සුවඳ ගල්වපු කාරණාවක් මම කවදාවත් අහලා නැහැ. මොනවද මගේ සහෝදරයා මේ කියන්නේ? චූල තුන්ඩිලට ඒ කතාව තේරුණේ නැහැ. නමුත් මේ වෙනකොට මහරජු යුවරජු ඇතුළු පිරිස මේ හඬ ඉපදිච්ච තැන හොයාගෙන ඇවිල්ලා මේ කැලෑ ප්‍රදේශයේ සුද්ධ කළා. සුද්ධ කරලා සුදු වෙලි අතුරලා ඌරු පැටව දෙන්නම එතෙන්ට ගෙනල්ලා මහ තුන්ඩිල සුදු වෙලි අතුරපු මණ්ඩපයේ මත තියලා බිම වාඩි වෙලා ඒ කියාපු කතාවේ තේරුම ඇහුවා. මොන කතාවේ තේරුමද? මඩ නැති විලකින් නාන්න, දාඩියකුණු හොදන්න, නොමියෙන සුවඳක් ගල්ව ගන්න කියන එක. හැබැයි රජු ඇතුළු පිරිස ඇවිල්ලා ඉන්න බව දැනගත්තහම අර දූර්තයන්ගේ වෙරි මත හිඳුනා. අර කාන්තාවගෙත් වෙරි මත හිඳුනා. ඒ අය නිහතමානීව ඇවිල්ලා මේ කාරණාව අහගන්න මෙතන වාඩි වුණා. මහතුන්ඩිල මහරජුරුවන්ට ආමන්ත්‍රණය කරලා කියනවා. මඩ නැති විලකින් නාන්න කියලා කිව්වේ මං මඩ නැති විල කියලා කිව්වේ ධර්මයට. ධර්මයෙන් සැනසෙන්න. දාඩිය කුණු හොදලා දාන්න කියලා කිව්වේ ධර්මයේ තුලින් පාපය මිරිකලා හැරලා දාන්න. නොමියෙන සුවඳක් ගල්ව ගන්න කියලා කිව්වේ යටි සුළඟටත් උඩු සුළඟටත් හරහටත් නිමක් නැතුව හමන සිල් සුවඳින් සැනසෙන්න කියලා. අපේ බුදුරජාණන් වහන්සේ සිල් සුවඳ ගැන දේශනා කරනකොට අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේට සඳහන් කළා. උඩු හුළඟට හමන, යටි සුළඟටත් හමන, හරහට නිමක් නැතුව හමන යම් සුවඳක් මේ ලෝකේ තියෙනවාද? දෙව්ලොව බඹලොව සිසාරා පවා හඹාගෙන යන ඒ සුවඳ තමයි සිල් සුවඳ කියලා. මහතුන්ඩිල රජු ඇතුළු පිරිසට අවවාද කරන්නේ එවන් සුවඳක් ගත දවට ගන්න කියලා. රජුට බොහෝම සතුටුයි. රජු ඇතුළු පිරිස ඌරු පැටව දෙන්නම අරගෙන ගියා. සුවඳ පැන්වලින් නෑවුවා. ඇඳුම් සකස් කරලා මේ දෙන්නට වස්ත්‍ර ඇඳුවා. ඒ විතරක් නෙමෙයි, මැණික් වලින් මාල පැලැන්දුවා. රටේ විනිශ්චකාර තනතුරත් මහතුන්ඩිලට බාර කළා. මහතුන්ඩිල ඌරෙක් හැටියට රටේ සාධාරණත්වයේ උදෙසා, නඩු විනිශ්චය කිරීම උදෙසා පිරිසත් එක්ක නීති සංග්‍රහ පොතක් සම්පාදනය කළා. මේ ආදී බොහෝ දේවල් කරලා මුළු රටටම පන්සිල් රකින්න අවවාද කරලා පන්සිල් රැකීමේ වටිනාකම කියලා දීලා බරණස් රාජ්‍ය ධර්මයෙන් පෝෂණය කරලා රජු ඇතුළු පිරිස හඬා වැළපෙනකොට තමන්ගේ මලනුවන් එක්ක වනාන්තරයට පිටත් වෙලා ගියා. පින්නතුනි, තුන්ඩිල ජාතක කතාව තව කරුණු රාශියක් අනාවරණය කරනවා. නමුත් සත්පුරුෂයන්ගේ ඇසුර කොයිතරම් ශ්‍රේෂ්ඨද? එදා බරණස් නුවර විශාල පිරිසක් මේ අවවාදයට අනුව යහපතෙහි පිහිටියා. වසර දහස් ගණන ඒ අවවාදයේ මිනිස්සු අතර රැඳිලා තිබුණා. මහබෝසතාණන් වහන්සේ තිරිසං ආත්මයක ඉපදිලා කරපු අවවාදය ඒසා දීර්ඝ කාලයක් මිනිසුන්ට යහපත සැලැස්සුවා. මම මේ කතාවෙන් කියන්න හැදුවේ එදා මේ ඌරා මරන්න ආපු සුරා දූර්තයෝ 30 දෙනා මේ ශ්‍රේෂ්ඨ සත්පුරුෂ කල්යාණ මිත්‍රයාට
අවනත වෙච්ච නිසා ආංගේ අවංක අවනත බව තමන්ට මේ සසරින් එතර යෑම දක්වාම පිහිට වෙච්ච හැටි අපි පින්නතුන් දන්නවා ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන පළමුවෙනි ධර්ම දේශනාව සිදු කරලා පළවෙනි වස් කාලෙන් පස්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා ධර්මචාරිකාවේ වැඩම කරන්න අවවාද කළා අපේ බුදුරජාණන් වහන්සේ දෙදෙනෙකු එකමග නොයා ලෝක සත්‍යයට යහපත පිණිස ධර්මචාරිකාවේ වැඩම කරන්න අවවාද කරලා අපේ බුදුරජාණන් වහන්සේත් උරුවෙල් දනව්ව පැත්තට වැඩියෙන ආන් ඒ වඩින අතරමඟදී බුදුරජාණන් වහන්සේට හම්බ වුණා රාජකුමාරවරු 30 දෙනෙක් දැන් දන්නව නේද කතාව කවුද ඒ රාජකුමාරවරු 30 දෙනා විනෝද වීම සඳහා ගංගිවුරට ඇවිල්ලා සිටි අපි මේ කාලේ හඳුන්වන්නේ අපේ ශාසනයේ උන්වහන්සේලා හඳුන්වන්නේ බද්දවග්ගීය මහරහතන් වහන්සේලා කියලා බද්දවග්ගීය කුමාරවරු තමයි විනෝදයෙන්ද ඇවිල්ලා තිබුණේ කාන්තාවක් තමන්ගේ වස්ත්‍ර පැහැරගෙන ගිය නිසා ඇය හොයමින් යනවා ඒ යනකොට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කාන්තාවක් ගියා දැකිය නැද්ද බුදුරජාණන් වහන්සේ ඒ කුමාරවරුන්ගෙන් අහනවා කුමාරවරුනි කාන්තාවක් ගැන හොයනවද හොයන එකද වටින්නේ තමන් ගැන හොයන එකද තමන් ගැන හොයන එක වටින්නේ නැද්ද කාන්තාවක් ගැන හොයනවට වඩා මේ අය බොහොම ප්‍රඥාවන්ත උත්තරයක් දුන්නා ස්වාමීනි කාන්තාවක් ගැන හොයනවට වඩා තමන් ගැන හොයන එක වටිනවා කියලා ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එහෙනම් වාඩි වෙන්න කියලා. වෙන කිසිම කතාවක් තර්කයක් විතර්කයක් නැහැ පින්තුනි. එහෙනම් වාඩි වෙන්න කියනකොට මේ අය ඉතාලම කීකරු වෙලා එතන වාඩි වුණා. අපේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. 30 දෙනාම සෝවාන් වුණා. පුතග්ජන මට්ටමින් විදුණා. නමුත් අරහත්ත්වයේ මට්ටමට ආවේ එතන සෝවාන් වෙච්ච අය තින්නේ ඇති සෝවාන් වෙච්ච අය ඉන්නවා සකදාගාමි අනාගාමි වෙච්ච අය තින්නේ ඇති නමුත් කවුරුවත් රහත් උනේත් නෑ පෘථග්ජන භූමියෙත් නෑ කියලායි සඳහන් කරලා තියෙන්නේ පැවිදි වුණා සෝවාන් බව ලැබුවා කියලා කියන්නේ මේ සසරින් එතර වෙන්න මුලින්ම කරන්න තියෙන අමාරුම දේ කළා එහෙමනේ ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ සංසාරයෙන් එතර වීමට යන ගමනේ සතර මඟ සතර ඵල මුදුන්පත් කරන්න ඕනේ කියලා අපි සඳහන් කරනවා එහෙනම් මොනවද මේ සතර මඟ සතර ඵල සෝවාන් මඟ සෝවාන් ඵලය එතන සෝවාන් මඟ කියලා කියන්නේ මාර්ග චිත්තයට සකදාගාමි මාර්ගය සකදාගාමි ඵලය අනාගාමි මාර්ගය අනාගාමි ඵලය අරිහත් මාර්ගය අරිහත් ඵලය එමනම් පින්නතුනි මේ සතර මාර්ගයන් සතර ඵලයන් අතරින් අමාරුම මාර්ගය අමාරුම ඵලය තමයි සෝවාන් වෙනවා කියන එක ඒක ඉතාම පැහැදිලිව ධර්මයේ සඳහන් කරනවා ඉතුරු තුන් මාර්ගයේ ලේසි ලේසි කියන්නේ ඉතාම පහසුයි කියන එක නෙමෙයි මේ සඳහන් කරන්නේ. නමුත් මුලින්ම මෙතෙන්ට ප්‍රවිෂ්ට වෙන එක ආරම්භය ලබා ගන්න එක අමාරුයි. ඒ නිසා සෝවාන් බව අමාරුයි කියලා සඳහන් කරන්නේ. යම් කෙනෙක් හම්බ වුණාම සාරිපුත්තයන් වහන්සේගේ ඒකායන අරමුණ කෙසේ හෝ ඔහු සෝවාන් බවට පත් කරවන එක. මේ මහා ප්‍රඥාවන්තයන් වහන්සේ තමන්ගේ උපරිම ශක්තියෙන් වීරි කරනවා තමන්ගේ ඥාණයෙන් වීරි කරනවා මේ ශක්තියෙන් කියලා කිව්වේ කායික ශක්තියද නෙමෙයි
මේ පුද්ගලයා කෙසේ හෝ සෝවාන් ආර්යයන් වහන්සේ නමක් බවට පත් කරන්න. මේ ජීවිතේම සතර පායෙන් මුදවන්නේ නැත්තම් සංසාරයෙන් මෙතර කරන්න සත්පුරුෂයෝ මොන තරම් ශ්‍රේෂ්ඨද? පින්නතුනි විශේෂයෙන් දේශනාවේ සඳහන් කරනවා සාරිපුත්තයන් වහන්සේ කෙසේ හෝ තමන් වහන්සේ මුණ ගැහෙන අය සෝවාන් තත්ත්වයට පත් කරලා සෝවාන් මගඵල ලබලා දීලා ඉතුරු තුන් මාර්ගය සම්පූර්ණ කරවීම සඳහා මහමුගලන් මහරහතන් වහන්සේට බාර කරනවා කියලා. ඉතින් මේ කාරණාවෙන් පේන්නේ සෝවාන් වෙනවා කියන එක පහසු නැති දෙයක්. නමුත් මේ කුමාරවරු 30 දෙනාම ඒ දුර්ලභ මාර්ගය ඒ දුෂ්කර මාර්ගයේ සහ ඵලයේ ඇතුළු තවත් ඵලයන්ට ප්‍රාප්ත වුණා. එදා භාග්‍යතුන් වහන්සේ කීකරු වෙලා ඔතන වාඩි වෙන්න කියනකොට වාඩි වෙච්ච නිසා පැවිදි වුණා. පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන වැඩියා වස් කාලේ ලඟ වෙනකොට. නමුත් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනක වස් සමාදන් වෙන්න වඩින්න බැරි වුණා. වස් අවසානයේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. එදා උන්වහන්සේලා ප්‍රකාශ කරපු කරුණුත් එක්ක අපේ භාග්‍යතුන් වහන්සේ අනමතග්ග සංයුක්තයේ දේශනා කළා. අනමතග්ග සංයුක්ත දේශනාව අවසානයේ මේ 30 දෙනාම සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා වුණා. වස් කාලී දඹදිව දුෂ්කර මාර්ගයෙන් ඔස්සේ රෑ දවල් 6 දවසක් තෙමුණු සිවුරු සහිතව භාග්‍යතුන් වහන්සේ හොයාගෙන වැඩපු මේ 30 දෙනා වහන්සේ එදා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ධර්ම ශ්‍රවණී කරලා අහසට නැගී කුරුල්ලන් පෙලක් වගේ අහසින් මාපව වැඩම කළා. කවුද මේ 30 දෙනා? ඒ 30 දෙනා තමයි තුන්ඩිල ජාතකයේ අපි කතා කරපු දූර්තිව 30 දෙනා. මස් පිණිස ඌරන් හොයාගෙන ආපු 30 දෙනා. එදා මහබෝසතාණන් වහන්සේ තමන්ගේ මල්ලිට කරපු අවවාදේ නිසා ඒ අවවාදේ විස්තර කරලා දෙනකොට එදා කීකරු අහලා සැනසුණා. මාන්නයක් තිබුණේ නෑ ඌරන්ගෙන් බණ අහන්නේ කවුද කියලා. දේශනා කරන්නේ ධර්මේ නම් දේශනා කරන කෙනා වටින්නේ නෑ. වටින්නේ ධර්මය හරියට දේශනා කරනවාද කියන එක. ධර්මයයි අපිට වටින්නේ. එදා තිබුණ කීකරු බව හින්දම තමයි කාන්තාවක් හොයනවට වඩා තමන් ගැන හොයන එක වටින්නේ නැද්ද කියලා අහනකොට වටිනවා ස්වාමීනි. එහෙනම් වාඩි වෙන්න කියනකොට ඇය හොයන්නේ ආභරණ හොයන්නේ රන් රිදී හොයන්නේ යන ගමන නතර කරලා එතන වාඩි වුණේ බොහොම කරුණාවෙන්. බොහොම කී කරුව එහි ප්‍රතිඵලය සංසාරයෙන් ඈතර වීම සත්පුරුෂයන්ට කී කරු වීම කොයි තරම්නම් ශ්‍රේෂ්ඨද? පින්නතුනි පඬිතයා සතු විශේෂ ලක්ෂණ තුනක් තියෙනවා කියලා අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අපි පළවෙනි ගාථාවෙන් කතා කළා පාප මිත්‍රයා අසත්පුරුෂයා සතුවත් ලක්ෂණ තුනක් තියෙනවා කියලා. මොනවද අසත්පුරුෂයන් සතු ලක්ෂණ තුන? බොහොම පැහැදිලිව ඔහු සත්පුරුෂද අසත්පුරුෂද කියලා හඳුනගන්න පුළුවන් ඒ ලක්ෂණත් එක්ක. කයින් වැරදි දෙයක්ම කරනවා. වචනයෙන් වැරදි දෙයක්ම කියනවා. හිතින් වැරදි දෙයක්ම හිතනවා. පින්නතුනි පඬිතයාගේ ලක්ෂණය තමයි කයින් යහපත් දෙයක්ම කරනවා. වචනයෙන් යහපත් දෙයක්ම කතා කරනවා. හිතින් යහපතක්ම හිතනවා. තමන්ටත් අනුන්ටත්. මේක තමයි පඬිතියගේ ලක්ෂණය. සත්පුරුෂයෝ පඬිතියෝ ඇසුරු කිරීම කොයිතරම් ශ්‍රේෂ්ඨද කියන එක සාකච්ඡා කරන මේ වෙලාවේ තවත් පැහැදිලි කරන්න වටිනවා. සත්පුරුෂයෝ ඥානවන්තයෝ පඬිතයෝ
තමන් මරන්න ආපු කෙනාටත් පිහිට වෙනවා. තමන් මරන්න ආපු කෙනාටත් යහපත පෙන්වනවා. ඔහුගේ සුගතිය තමයි බලාපොරොත්තු වෙන්නේ. කොයිතරම් ශ්‍රේෂ්ඨද තමන්ගේ දිවි තොර කරන්න ආපු පුද්ගලයාටත් යහපත ප්‍රාර්ථනා කරනවා කියලා. මේකට උදාහරණයක් සාකච්ඡා කළොත් අපේ බුදුරජාණන් වහන්සේත් එක්ක දිගින් දිගටම වෛර බැඳපු කෙනෙක් දේවදත්තයන් වහන්සේ. පින්නතුනේ සංසාරික කොයි තරම්නම් භයානකද? පසේ බුද්ධත්වයේ ලබන්න තරම් පාරමී පූර්ණණය කරමින් ආපු කෙනෙක් සංසාරේ මොනතරම් කුරිරුද? තවත් ඒ විදිහටම පාරමී පුරණ කෙනෙක් තමන්ට නතු කරගන්නවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙක සාරිපුත්ත මොග්ගල්ලානාදී මහරහතන් වහන්සේලා වැඩ ඉන්න කාලෙක බුද්ධ ශාසනය ලොව පුරා බැබළෙන කාලෙක මහා පුණ්‍යවන්ත අජාසත්ත මහරජුරු පාප මිත්‍රයෙක් කෙරෙහි පහදිනවා. භාගිතුන් වහන්සේ අත්හැරිය රහතන් වහන්සේලා අත්හැරිය දේවදත්තයන් සරණ ගියා. දේවදත්තයන් වහන්සේ තමන්ගේ හිතවත අජාසත් කුමාරයාට කියනවා තාත්තා මරලා රජ වෙන්න කියලා. උනන්දු කෙරෙව්වා. ඒ අවවාද පිළිගත්තා. අජාසත් කුමාරයා පීත්‍රු ඝාතක කර්මය කළා. ඒක අනන්තරීය කර්මයක්. පාප මිත්‍රයෙක් ඇසුරු කරපු නිසා ඒ කාන්තෙන් නිරේට යන්න හේතු වෙන මහා කුසලයක්ම කළා. තාත්තා මරලා තමන් රජ වුණාට පස්සේ දේවදත්තයන් වහන්සේ එක දවසක් අජාසත් රජුරුවන්ට කියනවා මහරජතුමනි ඔබේ බලාපොරොත්තු මුදුන්පත් වුණා. නමුත් මගේ බලාපොරොත්තු තව මුදුන්පත් වුණේ නෑ. මට ඒකට උදව් කරන්න කියලා. අජාසත් රජුරුව අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ බලාපොරොත්තු මොනවද? මුදුන්පත් නොවිච්ච දේවල්? මහරජ ඔබ තාත්තා මරලා රජ වුණා. මහරජේ මටත් අවශ්‍යයි රජ වෙන්න. බුදුරජාණන් වහන්සේ නැසලා මට බුදු වෙන්න ඕන. අකුසල් ඵල දෙනකොට පව්කාර සිතුවිලි එනකොට ප්‍රඥාවට මොකද වෙන්නේ? ප්‍රඥාව ඈත් වෙනවා. එහෙම නැත්තම් පින්නතුනි සාමාන්‍ය අපේ ජීවිත ගැන හිතන්න. අකුසල චිත්තයන් එක්ක ක්‍රියාත්මක වෙනකොට අපි කොයිතරම් බරපතල වැරදි කරලාද කියලා.